හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පසුගියදා රැස්වී ගත් තීරණයක් අනුව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කර ගැනුණා. ඊට අදාළව පැමිණිල්ලක් ගොනු කරමින් කඩුවෙල දිසා අධිකරණය මගින් තමාට සභාපති දුහරේ කටයුතු කිරීමට බාධා නොකරනමින් වාර්ණ නියෝගයක්ද ලබා ගැනීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් පසුව අදාළ පත්කර ගැනීමට හිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේ කම්තුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණයේ පෙත්සමක් ගොනු කළා. ඒ අනුව නඩුව ඊයේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ කඩුවෙල අධිකරණය විසින් නිකුත් කළ වාර්ණ නියෝගය මගින් කොළඹ දිසා අධිකරණයේ බලය සීමා කිරීමට හැකියාවක් පවතින බවයි. එමෙන්ම විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබා ගත්තේ කෙසේද යන්න ගැටලු සහගත අතර එමකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා සිටියා. අනතුරුව විජේදාස රාජපක්ෂ මහතාගේ පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ කඩුවෙල දිසා අධිකරණය මගින් වාර්ණ නියෝගයක් නිකුත් කර ඇති බැවින් ඒ පිළිබඳව මෙම අධිකරණයේ සලකා බැලිය යුතු අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් පත්කර ඇති තනතුරක් අනීතික නොවන බවයි. සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විධානකේ මහතා තීරණය කළේ අදාළ නඩු විභාග සම්බන්ධ නියෝගය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමටයි. ඒ අනුව කොළඹ දිසා විනිසුරු සඳුන් විධානකේ මහතා අදාළ පෙත්සම් විභාගය පිළිබඳ තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරමින් එය නිෂ්ප්‍රභ කරනු ලැබුවා. අවශ්‍ය නම් පෙත්සම සංශෝධනය කර ජලි ඉදිරිපත් කළ හැකි බවයි දිසා විනිසුරුවරයා එහිදී පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේ.